Novam Raja. Novam Raja. ಹುಣುಪಿಟಿಯ ಗಂಗಾರಾಮ ವಿಹಾರೇ ವಾಸಿ ಕಲ ನವಂ ರಾಜಾ ಅವಸ್ಥಾ ಕಿಹಿಪೇಕಮ ನೂರ ಪೆರಹರೇ ದಲದಾ ಕರಂಡುವ ವೆಡಮ ಕರನ್ನಟ ಪಿನ್ ಲಕ್ ಎತೆಪುನಾ ವಿಶೇಷಿನ್ಮ 1978 ವಸರಿನ್ ಎರಮುನು ಕೊಲಂಪುರೇ ಮಹಾ ಪೆರಹರವುನು ಗಂಗಾರಾಮೇ ನವಂ ಪೆರಹರೇ ಕರಂಡುವ ವೆಡಮ ಕರವನ ಪ್ರಧಾನ ಹಸ್ತಿಯಾ ಲಿಸತ್ ನವಂ ರಾಜಾ ಹಂದುನ್ವಾ ದೆನ್ನ ಪುಳುವನ್ ಪೆರಹರಕ ಕರಂಡುವ ವೆಡಮ ಕರವೀಮೇ ಮಹಾ ಕುಸಲ ಸಂಪತ್ ಉಪಯಾಗೆನ 2011 ವಸರೇ ಜೂಲಿ ಮಾಸೇ ಏಕ್ ದಿನಕ ನವಂ ರಾಜಾ ಅವಸಾನ್ ಕುಸ್ ಮಹಿಳುವೇ ಗಿಹಿಯನ್ ಮೆನ್ಮ ಗಂಗಾರಾಮೇ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೇಲಾದ ಸಂತಾಪೇಟ ಪತ್ ಕರಮಿ ಬಹು ಗರ್ಭಹುಮನ್ ಮೆದ ಮೀದನ್ ಕಲದ ವಸರ ಹತರಕಟ ಪಸುವ ಯಲಿತ್ ವರಕ್ ನವಂ ರಾಜಾಟ ಪನದೆಂದಟ ಗಂಗಾರಾಮಯ ಮೇವನ ವಿಟ ಕಟಿಯುತು ಸಂಪಾದನೆ ಕರಮಿನ್ ಸಿಟಿನವಾ ಏ ಕಲಗುಣ ಸುವದ ಹಂದುನನ ಮೇ ನವಂ ರಾಜಾಟ ಸದಾಕಾಲಿಕವಮ ಗೌರವ ದಕ್ವನು ಪಿನಿಸೈ ಏ ಅನುವ ಗಂಗಾರಾಮೇ ನಾಯಕ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೇಗೆ ಅನುಶಾಸಕತ್ವೇನ್ ಮೇ ಭಾರದೂರ ಕಟಿಯುತ್ತ ಭಾರಗತ್ತೆ ಕಸುನ್ ವಿಕ್ರಮಸಿಂಹ ನೆಮತಿ ತರುಣೇಕ್ ಓಹುಗೇ ಪಿನ್ಬರ ದೇತಿನ್ ವಸರ ಕಿಹಿಪಯಕ್ ಮಹನ್ಸಿವೀಮೆನ್ ಅನತುರುವ ನವಂ ರಾಜಾ ಹಸ್ತಿಯಾ ನುದುರು ದಿನೇಕದಿ ಗಂಗಾರಾಮ ಪರಿಶ್ರೇದಿ ಜೀವಮಾನ ವನವಾ ඒ අනුව යලිත් පණ ලබන මේ නවම් රාජා පිළිබඳව පළමුව ලොවට හෙළි කරන්නට හිරු ගොසිප් අපට හැකියාව ලැබුණා. නවම් රාජා හිරු ගොසිප් සමගින් නවම් රාජාගේ අතීතය පිළිබඳව මතකය අවදි කළ ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේ. බෞද්ධ සංස්කෘතිය තුල මෙන්ම හින්දු සංස්කෘතිය තුලත් හස්තියාට හිමි වෙන්නේ සුවිශේෂ ස්ථානයක්. ඒ වුණත් ඇතෙකුට හිමි වෙන ස්ථානය අග්‍රගන්නේ. බෞද්ධ සාහිත්‍යයට අනුව අපි බෝධිසත්වයෝ ඇත් කුලේහි ඇත් යෝනිහි ඉපිදලා ඒ පාරමිතා පුරපු ආකාරය අපිට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. පන්සලෙන් පිටත් වෙන පෙරහැරෙත් ඒ වගේම කෝවිලෙන් පිටත් වෙන වේල් පෙරහැරෙත් අලියා සුවිශේෂිත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසාම ඈත අතීතයේ ඉඳලම මේ හස්තයා වෙහෙර විහාරස්ථානවලට ඉතාමත්ම සමීපතම සත්‍යයක් බවට පත් වුණා. අපේ දළදා පෙරහැරත් එක්ක මෙරටේ ආරම්භ වෙච්ච පෙරහැර සංස්කෘතියේ සුවිශේෂිත කාර්යභාරයක් කළේ අලියැත්තු. ඉන් අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ඓතිහාසික වෙහෙර විහාරස්ථාන මගින් ආරම්භ කරපු පෙරහැරවල් අලංකෘත කිරීමට මේ අලියැතුන් යොදාගත්තා. අපි බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරඬුවක් හිස මත තබාගෙන පාවඩ පිටින් වඩමවන කාර්ය භාරගත්තේ බාර වුණේ ඇතාට. ඇතා ඉතාමත්ම අලංකෘත ඇඳුමකින් සැරසිලා මේ කරඬුව උජාරුවෙන් පිටමත තබාගෙන පෙරහැරේ ගමන් ගත්තා. මේ පෙරහැරට සජීවී ගතියක් දෙන්න මේ ඇතා කරපු කාර්යභාරය සුවිශේෂිතයි. නවම් මහා පෙරහැර ආරම්භ වෙන්නේ 1978. ඒ නවම් මහා පෙරහැර මෙරටේ සුවිශේෂිත පෙරහැරක් හැටියට උඩරට පහතරට සබරගමු විවිධ නැටුම් සම්ප්‍රදායන් එක්ක අලියැතුන් සිය ගණනින් සහභාගි වෙලා කොළඹ නගරයට අලංකාරයක් ගෙන දුන්න මහා සංස්කෘතික මංගල්‍යයක්. එනිසා ගංගාරාම විහාරස්ථානයේ කරඬුව වැඩමවීමට ඇතෙක් අවශ්‍යව හිටියා. ඒ අඩුව පිරිමහන්න නවම් රාජාට පුළුවන්කම ලැබුණා. අපි මේ කතා කරන්නේ ඒ නවම් රාජා ගැන. නවම් රාජාගේ ඉතිහාසය අරගෙන බලපුවාම ඉන්දියාවේ මහරජ කෙනෙක් මයිසූර් වල හිටපු තමන්ගේ ඇස්වල තිබිච්ච ආබාධයක් සුව කරගන්න බැරුව
ලංකාවේ ඇස් සුව කිරීමට දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියන ආරංචියත් එක්ක ලංකාවට එනවා. නීලම් මහරහාමුදුරුවන්ගෙන් මේ මහරජා ප්‍රතිකාර ගන්නවා. මේ ප්‍රතිකාර තුලින් ඉන්දියාවේදී සුව කරගන්න බැරි වෙච්ච මේ අක්ෂි රෝගය සුව වෙනවා. බුද්ධාමයට සතුරටපත් වෙන මේ මයිසූර් මහරජා හාමුදුරුවන්ගෙන් අහන්නේ ඔබ වහන්සේට තෑගි හැටියට මොනවාද ඕන කියලා. නොහන්සේ කියන්නේ මම මේ ප්‍රතිකර්ම කරන්නේ නොමිලේ. එනිසා මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපේ පෙරහැර සංස්කෘතිය කරගන්න අපිට ඇත්පැටුවෙක් ලැබෙනවා නම් බොහොම අගෙයි කියලා. ඉතින් මේ මහරජා ඇත්පැටව දෙන්නෙක් ලංකාවට ගෙනල්ලා පූජා කරනවා. මේ නීලම් මහර හාමුදුරන් හම්බෙන මේ ඇත්පැටව දෙන්නගෙන් අපි කතා කරන නවම් රාජා ඇඹිලිපිටියේ කෙනෙක් මිලට අරගෙන ඇඹිලිපිටියේ තමයි හැදෙලේ වැඩෙන්නේ. මේ ඇතාගේ අනිත් සහෝදර ඇතා අපිට හමු වෙන්නේ හොරණ ධර්ම විජේරාළ හාමිගාව ඉඳලා. ඒ කියන්නේ නැදුම්ගමුවේ ඇතා හැටියට. එතකොට මේ ඇත්තු දෙන්නා පසුගිය කාලෙක නවම් මහා පෙරහැරේදී හමු වෙනවා. මොකද බොහෝ දුරට ඇඹිලිපිටියේ හිටපු නවම් රාජා කොළඹට ඇවිල්ලා ගංගාරාමේ නවතිනවා. අර නැදුම්ගමුවේ රාජට කොළඹට මේ අවශ්‍යතාවය අපේ පෙරහැරට සම්බන්ධ වී අවස්ථාව අහිමි වෙනවා. මොකද ඒ සතා මද කිපෙන්නේ ඒ කාලවකවානුවේ නිසා. කොහොම නමුත් මේ මද කිපීමේ චක්‍රයේ වෙනස් වීමත් එක්ක එක අවුරුද්දක මේ නැදුම්ගමුවේ රාජා කොළඹට එනවා. ඇවිල්ලා මේ දෙන්න එකට සුළු වෙලාවයි ඉන්නේ. දෙන්නට දෙන්න හොඬ පටලවාගෙන මේ දෙන්නගේ සහෝදර ප්‍රේමය උතුරලා ගිහිලා දෙන්න එකිනෙකා හඳුනා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අපිට දකිට ලැබුණා. ඉතින් අපේ නවම් රාජා මේ විහාරස්ථානයේ පෙරහැර කරඬුව වැඩම කිරීමේ කාර්ය කළා වගේම ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීමේ ඒ පෙරහැරේ ප්‍රධාන කරඬුව වැඩම කරවීමේ කාර්යභාරයත් වසර ගණනාවක් කළා. ඒ වගේම කැලණි පෙරහැර, බෙල්ලන්ගල පෙරහැර, විවිධ ලංකාවේ පෙරහැරවල් වලට මේ ඇතා ගියා. පෙරහැරකට යනව ඇරෙන්න වෙන උත්සවයකට අලි ඇතුන් අප පාවිච්චි කරන්නේ. ඉතින් එක්ක පන්සලක පෙරහැරක් නැත්නම් කෝවිලක කරන ආගමික උත්සවයකට පමණයි යන්නේ. මේ ඇතා පාවාඩ පිට මේ බුදුහාමුදුරන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව තමන්ගේ පිටේ තියාගෙන පැය ගාණක් පෙරහැරේ ගමන් කරලා බුදුහාමුදුරුවන්ට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය, පූජෝපහාරය ඒ ඇතා නැති වෙනකම් කළා. ඉතින් 2011 ජූලි මාසේ 8 වෙනිදා උදෑසන 4ට විතර නවම් රාජා මෙලවින් සමගත්තා. අපි විශ්වාස කරනවා ඇත්තු කියන සත්තු, අලි කියන සත්තු මාංශ භක්ෂක නෙවෙයි ශාක භක්ෂකයා. ඒ විතරක් නෙවෙයි ඒ සත්තු ඉතාමත්ම ක්‍රමානුකූලව තමන්ගේ ජීවිත ගමන නැත්තම් ජීවිත සැකස්මක් හදාගෙන තියෙනවා ජීවිතය තුළ. ඉතින් පන්සලට හම්බෙච්ච මේ ඇතාගේ මුළු ජීවිතයම බෞද්ධ ආගමික වත්පිළිවෙත් එක ගියේ. මේ විහාරස්ථානයේ මේ පුණ්‍ය භූමිය තුළ ඒ සතා ගැට කලා හිටියා. ඒ සතාට නිතර දෙවේලේ දකින්ට ලැබුණේ මල් පහන් හනුන්කූරු අතින් අරගත් ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන්. පෝය දවසට අහන්න ලැබෙන්නේ බණ. ඒ වගේම හැන්දෑවට අහන්න ලැබෙන්නේ හේවිසි නාදය. ඉතින් බොහොම වාසනාවන්ත ජීවිතයක් විහාරස්ථානයේ ගත කරලා තමයි පරලෝ සැපත් ගියේ. ඉතින් ඒ සතාගේ සුවිශේෂිත බව තියෙන්නේ තාමත්ම අසාමාන්‍ය විදියට වැඩිච්ච, දික්වෙච්ච අඩි 6 හතක් විතර පමණ දිග දළ දෙකක් එස ඇතා සතුව තිබුණා. ඉතින් ස්වාමීන් වහන්සේලා තාමත්ම ලෙංගතු අලි බලන කෙනෙක් නැතුව ස්වාමීන් වහන්සේ නමකට ඕන තැනකට අඬගහලා එක්කරගෙන යන්න පුළුවන් විදියේ ස්වාමීන් වහන්සේලාට හීලකමක් තිබුණා. ඉතින් මේ ඇතාගේ අපූර්ව සිදුවීමක් එක දවසක් වුණා. ඒ මද කිපිලා ඉද්දී මේ දල තිබුණේ දල පූට්ටු වෙලා අග දල දිග වැඩි නිසා වම් දලය උඩටත් දකුණු දලය යටටත්. ඉතින් කිතුල් කොටයක් අල්ලද්දී මේ දල දෙක මාරු වුණා.
ඉතින් ඒක බොහොම පුවත් මවන සිදුවීමක් බවට ලංකාවේ වුණා මේ දල මාරුවීම සෞභාග්‍යයක් හැටියට. නමුත් අපේ වුණත් දතක යමක් කෙර වුණොත් ඕක අයින් කරනකන් අපිට අපි ඉවසිල්ලක් නෑ. ඉතින් නමුත් මේ ඇතා මේ කාපව වෙනස් කරගන්න උත්සාහ කරේ නෑ. ඉතින් මේ සතා දැනටත් ජීවමානෝ වගේ අපේ විහාරස්ථානේ පින්තූරවල මහා උජාරුවට කරඬුවත් අරගෙන ඉන්නවා. තියෙන පින්තූර තියලා තියෙනවා. ඒ ඇතා නැති වෙච්ච දවසේ ඉඳලා අද වෙනකම්ම මේ විහාරස්ථානයට වන්දනා කරන්න එන උදේ 300-350කට පමණ කිරිබත් සහ අපි කුල කැඳ එකක් හදලා දෙනවා ඒ ඇතා වෙනුවෙන්. 2011 ජූලි 8 වෙනිදා ඉඳන් අද දක්වාම අඛණ්ඩ වේ ක්‍රියාවලිය වෙනවා. ඉතින් මේ සතා ජීවමානව මේ විහාරස්ථානය තුල සම්පූර්ණයෙන් ඇතාගේ ප්‍රමාණයට ප්‍රතිමාවක් හදලා තියාගන්නීම මේ අවශ්‍යතාවය ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේට තිබුණා. ඉතින් මේ විහාරස්ථානයේ ඊට කලින් නැති වෙච්ච රුවන් රාජාගේ සම්පූර්ණම ඒ රාජාගේම දල දාලා ඒ රාජාගේම ඇටකටු සම්බන්ධ කරලා සිමෙන්තියෙන් ඉතාමත්ම අපූරු නිර්මාණයක් කළා මේ කසුන් වික්‍රමසිංහ කියලා දරුවෙක්. ඉතින් ඒ දරුවා ඉතාමත්ම හොඳින් ඕනකමින් ඒකටම ඇප කැප වෙලා ලස්සන අපූරු නිර්මාණයක් කළා. ඉතින් විවිධ මාධ්‍ය තුලින් ඒ අවශ්‍ය කරන ඒ දරුවට ගේ නිර්මාණශීලීත්වය අගෙයීමක් කරනවා අපි දැක්කා. ඉන් අනතුරුව ඉන්දියාවට ගිහිල්ලා ඒ ළමයා ඒ මූර්ති ශිල්පයේ පිළිබඳව උපාධියකුත් අරගෙන ඇවිල්ලා ලංකාවට ආපු මොහොතේ පොඩි හාමුදුරුවෝ මතක් කළා නෝම් රාජ සම්බන්ධයෙන්ොත් ඒ වගේ පිළිරුවක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා කියලා. ඉතින් පහුගිය කාලේ ඒ සඳහා ඒ දරුවා කාලේ යොමු කරලා නවම් රාජගේ සම්පූර්ණ ප්‍රතිමාවක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තෙම අපූර්ව නිර්මාණයක්. ඉතින් මේ රාජා කරපු උදාරතර කාර්ය වෙනුවෙන් විහාරස්ථානයට පැමිණෙන විහාරස්ථානයේ දැක බලා ගන්න එන ඕනම කෙනෙකුට ඒ ප්‍රතිමාව දැක බලා ගැනීමේ අවස්ථාව තමයි අපි ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ කුසලතාවයෙන් පරිපූර්ණ ඒ කසුන් දරුවත් ඒ කරපු කාර්යයත් අපි ඇකීමට ලක් කරන අතර අපි නවම් රාජාට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමු. නවම් රාජා නවම් රාජා නවම් රාජා තම දෑතින් යලිත් ජීවමාන වන ආකාරයේ පහදන කැටයම් හා මූර්ති නිර්මාණ ශිල්පී කසුන් වික්‍රමසිංහ. කොළඹ නාලන්දා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ කලාංශයේ ඉගෙනුම හදාරන අවස්ථාවේදී 2007 වසරේ මුල් භාගයේ එක්තරා දිනයක විහාර මහදේවී උද්‍යානයට මේ නවම් රාජා හස්තිය දැක බලා ගැනීමට පැමිණි අවස්ථාවකදී මෙම නවම් රාජා හස්තියට හිමිකාරත්වය දරන අතිගරු ගලපොර ඥානේශ්වර නාහිමියන්ට ප්‍රශ්නයක් වුණා මෙම ස්ථානයට පැමිණ නිතර දෙවේලේ ඡායාරූපගත කිරීම සම්බන්ධ. අනතුරු උන්වහන්සේට කරුණු පහදා දීම සඳහා මෙම විහාරස්ථානයට මා කළ ඒ කුඩා අලියතුන්ගේ අනුරු සහිතව පැමිණි අවස්ථාවේදී ගලපොර ඥානේශ්වර නාහිමියන් විසින් ගංගාරාම් විහාරස්ථානයට 1996 රුවන්වැල්ල මොරාවත්ත වළන්ුවෙන් ලැබුණු දල කොටා හෙවත් රුවන් රාජා හස්තියා පිළිබඳ මතකයන් සිහිගැන්වෙන අනුරුවක් නිර්මාණය කිරීමට අභියෝගයේ බාර දුන් අවස්ථාවේදී එය මාස 9යි දින 7ක් ඇතුළත උසස් පෙළ විභාගයත් සමගින් සාර්ථක ලෙස නිමා කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් උන්වහන්සේ ත්‍යාග කිහිපයක් බාර දුන්නා. නමුත් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව රුවන් රාජාගේ මතකයන් සිහිගෙන්වෙන අනුරුව නිර්මාණයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ රවීන්ද්‍ර භාරතී විශ්වවිද්‍යාලයට ඇතුල් වී එහි සිව් වසරක් අධ්‍යාපනයෙන් අනතුරුව පෙරලා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී හුණුපිටිය ගංගාරාම් විහාරස්ථානයේ විසූ නවම් රාජා හස්තියා පිළිබඳ මතකයන් සිහිගෙන්වෙන ඒම අනුරුව නිර්මාණය කිරීමට ගලපොර ඥානේශ්වර නාහිමියන් විසින් ආරාධනා කළා. මේ තමයි නවම් රාජා හස්ති රාජයා 2011 ජූලි 8 වෙනිදා උදෑසන මෙම ගංගාරාම් විහාරස්ථානයෙන් සමුගත්තත් නැවතත් එමෙතා ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු අප ආරම්භ කළා. මෙම ස්ථානයේ නොවේ ප්‍රථමයෙන්ම නිර්මාණය ආරම්භ වූයේ හුණුපිටිය ගංගාරාම් විහාරයේ යට ප්‍රදේශයේ. එම අවස්ථාවේදී
අප ජෝතිෂය සම්බන්ධව කිසිම කරුණක් නැතිව පටන්ගත් අවස්ථාවක්. ඉන් අනතුරුව මෙම නිර්මාණයේ මැද කොටස පමණ වන විට මෙම ඇතා කඩන් වැටුන එක දවසක. ඊට පස්සේ අපි ඒ සම්බන්ධ සොයා බැලීමේදී වස්තු සම්බන්ධ ප්‍රශ්නයක් බව තහවුරු වුණා. ඉන් පසු නැවතත් එම ජෝතිෂය කටයුතු සහ අනිකුත් සාම්ප්‍රදායක චාරිත්‍ර අනුව නැවතත් මෙම ස්ථාන්ට පැමිණලා එම කටයුත්ත ආරම්භ කරනු ලැබුවා. ඉන් අනතුරුව තමයි නැවතත් ඇතා මේ තත්ත්වයට ගැනීමට හැකියාව ලැබුණේ. මීට පෙර නිර්මාණය කරේ රුවන් රාජා හස්තියාගේ ඍජුභාවයක් පේනවා. මොකද අධ්‍යාපනයට කලින් තනපු හින්ද වෙන්න ඕනේ. ඊට පස්සේ එම මූර්ති කලාබන ගැන ඉගෙන ගන්නටයින් අනතුරුව මේ කළ නවම් රාජා නිර්මාණයේදී ඒ ඇතාගේ ජීවය දැනවීම සඳහා අපි ඒ ඇත හැරිලා ඉන්න විදිහට ඒ නිර්මාණය කරන්න පදරම් කරගත්තා. මේ අතර මෙම ඇතා සඳහා ෆයිබර් සහ තවත් මිශ්‍ර මාධ්‍ය ගණනාවකින් මෙම ඇතාගේ නිර්මාණ කටයුතු නිමා කළා. ඉන් පසු ඒ වර්ණ ගැන්වීම, කෙඳි සිටවීම, අඟලක් මම හිතන්නේ අඩියක් ඇතුළත මයිල් 100ක් පමණ තියෙනවා. එතකොට වර්ගඩි විශාල ප්‍රමාණයක් නිර්දිවර්ජිතව එම මයිලෙන් මයිල සකසමින් තමයි මේ තත්ත්වයට ඇත අද ඔබ ඉදිරියේ ජීවමානව දකින්නේ. නවම් රාජාගේ සුවිශේෂීතාවය ගැන කිව්වොත් දල යුගලත් එම ඇතාගේ හැසිරීම් රටා නිතර සජීවීව මෙම විහාරස්ථානයේ අප දැක තිබෙනවා. එම ඇතාගේ උස අඩි 9 අඟල් 3ක් වන අතර ඔහුගේ දල දෙක අඩි 6 අඟල් 11ක් සහ අනිත් වම් දකුණු දලය අඩි 7 අඟල් 2ක් වනවා. ඒ අතර මෙම නිර්මාණය සඳහා එම ඇතාගේ හිස්කබල උපයෝගී කරගෙන තිබෙන අතර එම ඇතාගේ ජීවමාන ඉරියව් සියල්ල එම ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්නට අප වග බලා ගත්තා. මේ අවස්ථාවේදී ගලබොඩ ඥානේශ්වර හාමුදුරුවෝ, ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ, කිරින්දේ අස්සජි හාමුදුරුවෝ, පල්ලේගම රතනසාර හාමුදුරුවෝ, පාලටුවේ ජිනරතන හාමුදුරුවෝ ඇතුළු මගේ මිතුරන් කිහිප දෙනෙකුත් නිර්දිවර්ජිතව මෙම ස්ථානයේ වැඩ කටයුතු කරා. ඔවුන්ටත් මෙම අවස්ථාවේදී කෘතවේදීත්වය පිරිනමනවා. නවම් රාජා හස්ති රාජාගේ මෙම පිළිරුව ප්‍රථම වරට මාධ්‍යකරණය සඳහා අපි හිරු ආයතනය තෝරගනු ලැබුවා. එම ආයතනය මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධ අප කෘතවේදීත්වය පළ කරන අතර මෙම හස්ස රාජයා හුණුපිටිය ගංගාරාම් විහාරස්ථානයට දිනපතා පැමිණෙන දසදහසක් දෙස් විදෙස් මානව මානවිකයන්ගේ ග්‍රහණයට අසුවීමට කලින් ඔබට වෙබ් අඩවිය හිරු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවිය ඔස්සේ මෙම ඇතා දැක ගැනීමට හැකිවෙනු ඇත. නවම් රාජා